നമ്മൾ ഭൂമിയാക്കുന്ന വിനാശം കയറുന്നു. അത് വലിയ ഈരത്തിലേക്കാവാലി വടിയേറും കുട്ടികൾ കയറും ഒത്ത കേൾ പന്ത്രണ്ട് കുക്കാവോ മേക്കട്ട് വേണേ വിസ്തുമാക്കണേ അപ്പഴക്കറത്തിയെന്നെ വനജീവികട്ട് കില കഥാക്കറല്ല അപ്പേ ഗമ്മട്ട വിദുലുവേട്ട കാളതിന്റെ കീമു ഓ അപ്പൊ ഉപ്പും കാളത്തിയാണ് ഇക തമ തീന മുണ്ട വേടി ഏ കാണ്ട അപ്പൊ എന്തോ ഉണ്ട് മേ ഗണ ദവസരലണം വടക്കന ഇതമേ യങ് അപ്പി കട്ടിക തീല അപ്പി ദന്നോ മേ അലുമിനിസ് കെട്ടുമ നിസാ സാം വർഷകേദിമ അപ്പിര മിനിസ് ജീവിത 50ක් പമന നെതി വേനോ ഏ വഗേമ വനാലി മരണ 250ක් പമന സിദു വേനോ අපිට මේවා අවම කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා අපි විදුලි වැටවල් ඉදි කරලා තියෙනවා දැනට කිලෝමීටර් 2000කට ආසන්න ප්‍රමාණයක්. මේවා නඩත්තු කිරීම ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ ප්‍රජා මූල සංවිධාන මගින්. නමුත් මෙම ප්‍රජා මූල සංවිධාන මගින් සිදු කරන කටයුතු යම් යම් අතපසු වීම් නිසා මේ විදුලි වැටවල් බිඳ වැටීම් සිදු වෙනවා. එම නිසා මේ නැවත අපිට මේ ප්‍රශ්නය මුලටම අපිට එන්න සිදු වෙනවා. එම නිසා අපිට මේ නඩත්තුව සඳහා විශේෂ වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සිදු වෙලා තියෙනවා. මෙම අවස්ථාවේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය අපිට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි එම දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා මේ විදුලි වැටවල් ඉදිකිරීමත් එම විදුලි වැටවල් නඩත්තු කිරීමත් අපි දැන් සිදු කරමින් පවතිනවා. මෙමගින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අලිමිනිස් ගැටුම අවම කර ගැනීමට. විදුලි වැට සැලසුම් කර ඉදිකරන මාර්ගය මීටර් 10ක් පළලට ගස් පඳුරු ආදිය ඉවත් කර සම්පූර්ණයෙන් එලිපෙහෙලි කරනවා. මීටර් 20ක පරතරයකින් සිටවන තෙල් කෙවුලී කණු ගැල්වනයිස් ආලේපිත විදුලියගෙන යන කම්බි සවි කිරීම සඳහා යොදා ගන්නවා. මීටර් 2ක් උස කණුවල ඉහළින්ම පළමු ජීව කම්බිය සවි කරන අතර ඊට මීටරයක් පහළින් දෙවන ජීව කම්බිය සවි කරනවා. බොහෝගත කම්බිය ජීවකම්බි දෙක අතර සෙන්ටිමීටර් 50ක පරතරයෙන් සවි කරනවා. කම්බි අතර පරතරය සහ නිසි ආතතිය පවත්වා ගැනීමට කම්බි අග්‍ර එකතු කිරීමේදී ආතති දුනු යොදා ගැනෙනවා. වැටට විදුලිය සපේන විදුලි කුටිය හැම විටම විදුලි වැට දෙපසට සමානව බෙදී යන ආකාරයට ස්ථාපිත කරනවා. විදුලිය සැපීමෙන් පසුව විදුලිය කාන්දු වීමට නොදී නිසි වෝල්ටියතාවෙන් පවත්වා ගත යුතු වෙනවා. ඒ සඳහා විදුලි වැටට ගස් අතු සහ වල් පැලෑටි ස්පර්ශ වීම වළක්වමින් නිරන්තරයෙන් නඩත්තු කළ යුතු වෙනවා. අපි 1980 මෙතෙන්ට මෙහාට ගමට ආවේ. එදා ඉඳලා අපි ආපවලුතත් අපිට මේ අපි ඉන්න ඉඩම් වලට ගෙවල් ගාවට අලියනවා. අලින්ගෙන් කිසිම හිරිහැරයක් තිබුණේ නැහැ. නමුත් මේකේ මේ එන්ඩෙන්ඩ මේ වනය අඩු වුණා. අඩුවෙන්ඩ මිනිසුන්ගේ තලින්ට කියන්නේ යන් යන් හානි සිද්ධ වෙන්න පටන් ගත්තා. ඉන් පස්සේ තමයි අලියංගෙන් කරදර අපිට සිද්ධ වුණේ. කාලයක් දැන් ලංකාවට විදුලි වැටවල් මුලින්ම ඔයගොල්ලෝ හඳුනලා දුන්නේ කොයි කාලේද? ඇත්තටම වුණේ මේක 87 විතර වගේ මහවැලි අධිකාරියට අවශ්‍යතාවයක් තිබ්බා මේ අලිමිනිස් ගැටුම ඒ ගොඩනැගෙන කාලේ. මේකට විකල්පයක් හැටියට කොහොමද මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්නේ කියලා. මහවැලි කලාපවල. ඒක තමයි ඉස්සෙල්ලම පටන් ගත්ත විදුලි වැටවල් ප්‍රවාහණය. එතකොට අපි කිව්වා මුළු ලෝකෙම විදුලි වැටවල් තියෙනවා. හැබැයි ඒවා ඇත්තටම අලින් මෙල්ල කරන්නේ නෙවෙයි. තියෙන්නේ ගොඩක් වෙලාවට ගවපත්ටි පාලනයට සහ බැටළු පාලනයට. අපි ඒක ක්‍රමවත් විදියට සකසන්නේ කොහොමද කියලා මහවැලි අධිකාරියත් එක්ක කතා කරලා අලි ප්‍රශ්නෙට විසඳුමක් හැටියට අපි මේක ඉස්සෙල්ලාම හඳුන්වලා දුන්නා. එතනින් පස්සේ විතර කොයි වගේ 86 තව පටන් ගත්තා. සීකලාපයේ වටවල තියෙන එහා පැත්තේ වන උද්‍යාන දෙකකි. එකක් මාදුරුවේ අනිත් පැත්තේ වස්ගම. ඉතින් මහවැලි අධිකාරියේ පන්තිතුල ජනතාවට මිහිරියර වැඩි වෙන නිසා මේකට විකල්පයක් හොයන්න ඕන නිසා තමයි මේ විදුලි වැට ගේන්න ප්‍රධානම හේතුව. මහවැලි අධිකාරිය සම්ප්ල ආයතනයයි එකතු වෙලා තමයි සල්පිටිකම ඉස්සරම් පටන් ගත්තේ අතනම. කිලෝමීටර් 10ක් පරීක්ෂණ මට්ටමේ තමයි ගියේ. ඊට පස්සේ සාර්ථක වුණ නිසා තමයි කිලෝමීටර් 100ක් දක්වා වැඩි කරේ. ඒ කාලෙදී පාවිච්චි කරේ B101200 කියන එනර්ජයිසරේ තමයි විදුලි ස්පන්දයක් හැටියට ලබා දෙනවා විදුලි වැටට. ඒක යම්කිසි සතෙක්ට වැදුනම සෑහෙන ලොකු ෂොක්යක් ලැබෙනවා එයාට. හැබැයි ඒක සතට හානිදායක නැහැ.
හැබැයි ඊට පස්සේ ඒ ෂොක් එක ලැබුණාට පස්සේ එයා දන්නවා මානසික පැතන බාධකයක් තියෙනවා. ඒතර මේ ඔක්කොම විදුලි වැටවල් ක්‍රියාත්මක කරන්නේ ඇත්තටම මානසික බාධකයක් හැටි. ඒ වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් 8000ක් කිට්ටු කරන්න එනවා. කියමු රේන්ජ් එකක් ගත්තොත් එහෙම 6000ත් 9000ත් අතර සංඛ්‍යාවක් වෙනවා. ඒක වදිනනම් විභවාන්තරයක් තියෙනවා. ඒක ඇති කරන්න තමයි අර Earth බටි අවශ්‍යතාවය තියෙන්නේ. ඒක හරියට තියෙනවා. දැන් එනර්ජයිස මුල්ම කාලේ පාවිච්චි කරපු ඒවා ඊට පස්සේ දැන් අවුරුදු ගාණක් යනකොට මොන වගේද ඒ තාක්ෂණය වෙනස් වුණේ කොහොමද? B1200 ඒක ඇවිල්ලා බැටරියෙන් විතරයි පාවිච්චි කරන්න පුළුවන් වුණේ. ඊට පස්සේ MBX කියන වර්ගයක අපිට විදුලි බලයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්, බැටරියෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් ඇවිල්ලා පාවිච්චි කරන්නේ MBX 2500 කියන වර්ගයේ එනර්ජයිස. ඉස්ලාම විදුලි වැටල් ගැහුවේ ගොඩාක් දිගට. ඊට පස්සේ දැන් ප්‍රවණතාවය තියෙන්නේ ගම්මට්ටමට ඇවිල්ලා එතකොට නදට්ටු කටයුතු ගොඩක්ම කාර්යක්ෂමව කරන්න පුළුවන් වුණා. එතකොට අපිට වුණා MBX 2500ට ගෙනල්ලා වැට කොට කරන්න. ඒකේ තියෙනවා ගොඩක්ම විදුලි වැටේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක යම්කිසි ප්‍රමාණයකට දත්ත වර්ගයක් ලැබලා දෙනවා විදුලි කොටේ බලන් ඉන්න මනුස්සයෙක්. ඒක අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන් එයාගේ කොයි විදිහටද නදට්ටු කටයුතු හසුරවන්නේ කියන එක. ලට කියලා දෙන්න තියෙන්නේ විශේෂයෙන් මේ මේන්ටනස් කරගෙන යනකොට මේක මොකද්ද කියලා මේ කන්ට්‍රෝල් සෝලා කන්ට්‍රෝල් එක මොකද්ද කියලා දැනගන්න ඕන. සූර්යකෝසෙන් ඔටෝම මේක චාර්ජ් කරන්න බෑ. අපි කන්ට්‍රෝල් එකක් දාලා එකෙන් කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. වැඩි චාර්ජ් වෙන්නෙත් නෑ, අඩුයි චාර්ජ් වෙන්නෙත් නෑ. මේ මුලින්ම ඕන් කරපු ගම මෙන්න මේ වගේ රීඩින් එකක් එන්නේ. මේ තියෙන්නේ එනර්ජයිසර් හොඳ රීඩින් එක. ඒ කියන්නේ එනර්ජයිසර් ලෙඩක් නෑ, දැන් හොඳ තත්ති තියෙනවා කියලා තමයි. එනර්ජයිසර් දෝෂයක් නැතුව දුරන්ද කියලා චෙක් කරගන්න තියෙන්නේ. අපිට වැටට සප්ලයි කරන ස්විච් එක ඕෆ් කරලා එනර්ජයිසර් නෝමල් සප්ලයි කරන්න ඕන. එතකොට මේක සාමාන්‍ය මේ හොඳ එනර්ජයිසරයක් කියලා අපිට දැනගන්න තියෙන්නේ J 3.3 7.6 මේ 7.6 එකේ එනර්ජයිසර් වලින් එනර්ජයිසර් වලට පොඩි වෙනස්කම් එනවා. පැටි දෙපැත්තෙන් අපිට කොයි පැත්තද ෂෝට් එකක් තියෙන්නේ කියලා චෙක් කරගන්න තමයි අපි මේ ස්විච් දෙකක් දීලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේක ඕන් කරනවා. ඕන් කරපුවම මේ ඒ පැත්තේ තියෙන පැත්තේ පෙන්වනවා. 0.4ක් තියෙනවා ජූල්. මේ වෝල්ටේජ් තියෙනවා 6.5. මේ පැත්ත ඕන් කරලා බැලුවා. ඒ තත්ත්වෙම තියෙනවා කියන්නේ හොඳටම හොඳයි. සාමාන්‍ය වැට කැඩුනා හරි සතෙක් වැදුනා හරි කියන්නේ මේ වගේ ෂෝට් සර්කිට් එකක්. තප්පර 15ක් යනවා. ෂෝට් එකක් වෙලා එළම්මේ ඕන් වෙන්නේ. ඒ මාස්ටර් ඕන් වෙන්නේ නැහැ. ඊට පස්සේ විනාඩි 15කින් තමයි ඕෆ් වෙන්නේ හරි ගියාට පස්සේ. ළමයක වදිනවයි කියන්නේ විදුලියට තියෙන කරන්ට් එක මදි කියන එක. එම් උන ගමන් අපිට කරන්න තියෙන්නේ අපි බලන්න ඕනේ වැට කොහෙද කැඩිලා තියෙන්නේ, මොකද්ද වෙලා තියෙන්නේ, ඒකට හේතුව. ඒ ෂෝට් වෙන අවස්ථාවේදී ඔයාලට මේ මෙතනින් චෙක් කරොත් පේනවා ජූල් 15ට ගිහිල්ලා වෝල්ටේජ් 3.5ට වැඩි අඩු වෙනවා. ඒ වෙන තත්ත්වයක આવුත් විතරයි ළමෙන්නේ. ඒ කියන්නේ ඒ වෙනකොට අලියට මදි වෝල්ටේජ් එක. මදි කියන එක තමයි ළමෙකින් කියන්නේ. මදි අවස්ථාවට විතරයි ළමෙන්නේ. මම ඇත්ත එක කියන්නේ මේක වටේම පොළොවට සම්බන්ධ කරලා තියෙන්නේ. මීටර් 250කට තරයක් පොළොවට සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙම සම්බන්ධ කරොත් තමයි හොඳට වැට වැඩ කරන්නේ. අපි දැන් ඒකත් එක්ක ගන්නවා වෝල්ටේජ් එක. කීයක් තියෙනවද? 6.88. මෙහෙම චෙක් කරනකොට වෝල්ටේජ් එක 3.5ට වැඩි අඩු වෙනම් ඒ තියෙන වෝල්ටේජ් එක අලියට වැදුනට මදි. මේක ඒසත හැමදාම බයින් තියාගෙන ඉන්න නම් අපිට 3.5ට වැඩි වෝල්ටේජ් එකක් තියෙනවා උඩ එක. දැන් මේකේ ඇති පොයින්ට් එකක් පල්ලෙහාට හැම වෙලාවෙම අඩු වෙනවා කියන්නේ ඔයාලා දන්නේ නැති උනාට කොහෙන් හරි ගහ කත්තක් ගෑවිලා තියෙනවා. ඊට අමතරව ඉතින් ඔයාලට විශේෂයෙන් බලාගන්න තියෙන්නේ ඇම්පියර් එක. ඇම්පියර් කියන්නේ මිලි ඇම්පියර් වලින් දීලා තියෙන්නේ. මේකෙන් අපිට බලාගන්න පුළුවන් ෂෝට් එකක් තියෙද කියලා. මෙහෙම අපි තිබු ගමන් මේක දැන් ඇම්පියර් නැහැ කියලා නේ කියන්නේ. ඇම්පියර් නැහැ. ඒ කියන්නේ ෂෝට් එකක් නැහැ කියලා කියන්නේ. උඩත් එහෙමයි. මේක ඇම්පියර් එකක් පෙන්වනවා නම් අනිවාර්යයෙන් මේකට ඊතලයක් පෙන්වනවා අපිට. අපි මේ දැන් ඊතලෙ පෙන්වන පැත්තට මේක මෙහෙම බල බල යනකොට මේ වැඩි වෙනවා. ඒ ගොඩක්ම වැඩි වෙන තැන තමයි ෂෝට් එක තියෙන්නේ. එතකොට ෂෝට් එක හදාගත්තා නම් ආයෙත් මේක මේ වගේ මේ තත්ත්වෙට මෙනවා. උපතමුණාන්දලා සියලුම දෙනාට පින් සිද්ධ වෙනවා මේ කරලා දීපු දේ. දැන් ඉවරනේ. දැන් කරදරයක් නැහැ. දැන් අපිට ගොඩාක් සන්තෝසයි. අපිට මේ කරන්ට් වලට ගැහුවට පස්සේ කිසිම කරදරයක් නැතුව මේ ගොවි තැනක් කරගෙන කුරහන් ටිකක් වපුරගෙන ළමකට පාරේ යන්න බයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන්.
වගාබිම් ආරක්ෂා කිරීම සඳහා පුද්ගලිකව ඉදිකරගත් විදුලි වැටවල් දිවයිනේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙනවා. ගැල්වනයිස් බට ලී කණු මෙන්ම එල් හැඩයේ යකඩ මෙම විදුලි වැටවල් ඉදිකිරීමට යොදාගෙන තිබෙනවා. වනජීවී අනපනත් අනුව කුමන ආකාරයෙන් හෝ විදුලිය යොදාගත් විදුලි වැටවල් මගින් වනජීවීන්ට සිදුවන හානි වෙනුවෙන් ඉඩම් හිමියන් වගකිව යුතු වෙනවා. වනාලීන් විදුලි වැට අසලට යාම අවහිර කිරීමට බෝගන් විලා හන වැනි කටු සහිත ශාක බාධක වශයෙන් වගා කරනවා. මේ බාධක වගාවන් ජීව වැටක් ලෙස හඳුන්වනවා. 2004 විතර වගේ තමයි හැදුවේ. ඊට පස්සේ මේකෙන් ඇදුවට අලි පැන්නා මේ වැටෙන්. ඊට පස්සේ පහින නිසා තමයි මේ වැට මේ ආරම්භ කෙරුවේ. ඔව්. ඉතින් ඒක ගොඩක්ම සාර්ථක වුණා මේ අලි පැනීම වලක් වුණා මේ මේක හැදුවට පස්සේ. වැට හැදුවට පස්සේ ඊට පස්සේ මේ මේ හන වැට කඩාගෙන ඇතුළට ආවෙ නෑ. එන්නේ නෑ දැන් අලි. ඒ කියන්නේ වැට ගොඩක් සාර්ථකයි. සාර්ථකයි. විවිධ අවශ්‍යතා වෙනුවෙන් විදුලි වැටවල් කඩා බිඳ දැමීම අක්‍රිය කිරීම සිදු වෙනවා. වස්කමුව ප්‍රදේශයේ වනාලීන් මහවැලි ගඟ හරහා ගොවි ජනපද කරා පැමිණීම වැළැක්වීමට ගංයුරට සමාන්තරව ඉදිකළ මෙම විදුලි වැට කඩා බිඳ දමා ඇත්තේ වැලි ප්‍රවාහනය වෙනුවෙන්. ජනපද ගොවිබිම් ආවරණය කර ඉදිවන විදුලි වැටක කොටසකට හානි සිදු වූ විට විදුලි වැට අක්‍රිය වීමෙන් එයින් ආවරණය වන මුළු ප්‍රදේශයේම ජීවිත සහ දේපල අනාරක්ෂිත වෙනවා. රාත්‍රිය ළඟාවෙත්ම ආහාර සොයා එන වනාලි විදුලි වැටේ දුර්වල තැන් තරණය කර ගොවි බිම් කරා ඒමට උත්සාහ ගන්නවා. විදුලි වැට කොතරම් හොඳින් ක්‍රියාත්මක වුවත් වැට කඩා බිඳ දමා ගොවි බිම් කරා යාමට පසුබට නොවන වනාලි රංචු අතර සිටින බැවින් ඊට පෙර වනාලීන් නැවතත් වනයේ දෙසට පළවා හැරීම කළ යුතුයි. වැට දිගටම පොඩි ගස් තියෙනවනේ. ඒවා මේ වැට උඩට දානවා. වැට කඩන එකට නම් අපිට කරන්න තියෙන්නේ තව කම්බි පොටක් දාලා බලමු ඇල අයින දිගේ. එතකොට ඇලෙන් ගොඩ වෙනකොටම අලියට කරන්ට් එක වදිනවනේ. ඒ විදිහට මේ නවත්ත ගන්න බලමු අලිය අයින එක. මොකද එහෙම කරලා බලමු මේක අපි දැහැන දුකක් විඳින්නේ මේ. හරියට කියලා බලමු මේක කරලා එනවා. වනජීවී දෙපාර්තමේන්තුව ඉදිකර ප්‍රජාමූලික සංවිධාන වෙත පවරා ඇති විදුලි වැටවල් අතරින් බොහොමයක් නඩත්තු කර හොඳින් පවත්වාගෙන මින්නීරිය වනජීවී කලාපයට යත් ඊරිගේ ඔය ජනපදය වනාලීන්ගෙන් ආරක්ෂා කිරීමට ඉදිකළ විදුලි වැට එලෙස ජනපදවාසීන් සංවිධානයේ වී හොඳින් නඩත්තු කර පවත්වාගෙන යන්න. වැවගාවින් දාගන්න. ඔව් අපේ මහත්තයා බොහොම වටිනවනේ. ගම්මානවල විදුලි වැටවල් අතරින් ඊරිගවයේ විදුලි වැට තමයි හොඳටම නඩත්තු වෙන විදුලි වැට. අපි මේක ආදර්ශයකට අරගෙන අනික් විදුලි වැටවලුත් හොඳට නඩත්තු කරන්න කියන එක තමයි අනික් ගම්මානවලදීත් අපි කියන්නේ. බුදුදහමෙත් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සත්වෙන්ට ආරක්ෂාව අපි සකස් කරන්න ඕනේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ මේ පරිසරයට නම් අපි ඉතින් සතා ආරක්ෂා කරගෙන වැටේ ආරක්ෂාව අපිට තියෙන හින්දා අපි වැටත් ආරක්ෂා කරගෙන අපි මේ වෙනකොට ජීවිකාව ගෙනියන ගම හැම දෙනාම
මේ කොට බ්‍රැකට් එක තියෙද්දි අලියට පුළුවන් මේ කණුවේ මුලට පයින් ගහලා මේක කඩන්න. දැන් ඒක වළක්වන්න තමයි මේ කණු අඳලා තියෙන්නේ මේ කම්බි දාලා. හැබැයි මේ කම්බියේ ගෑවෙනවා තනකොළේ ඩිංගක් ඇදෙනකොට ගෑවෙනවා. ඉතින් අපි දැන් හදන වැටවල වල අපි අර යටටත් දානවා දිග බ්‍රැකට් එක. යකඩ බ්‍රැකට් එක දිගේක දාපුවාම අලියට කණුව මුලට පයින් ගහන්න බෑ. ඉතින් පුළුවන් තරම් මේ අපි බලන්නේ වැට කඩන්න බැරි වෙන විදිහට ඒවයි වැඩ දියුණු කම් කරන්න. අපි ඇත්තටම හැම වෙලාවෙම ජාතික වන උද්‍යානයට කරදර කරන්නේ නැහැ. අපිට පුළුවන් හැම දෙයක්ම අපේ මිනිස්සු ගම්මානයේ ඉන්න ජනතාව අපි එකතු වෙලා විදුලි වැට සුරකීමේ මේ සමිතියක් පිහිටවගෙන සමාජික මුදලක් එකතු කරගෙන අපි මේ වැඩ කටයුතු කරගෙන යනවා. මේක ගහලා අපි ගිහිල්ලා ගෙදෙට් වෙලා නිදාගෙනම හිටියට හරියන්නේ නැහැ. හූ කියලා කෑ ගහලා අලි එලව ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් පායන කාලෙට ඒත් වෙන මදිකම නිසා මේ කරන්ට් රටේ කරන්ට් එක මදි වෙනවා. කරන්ට් එක මදිකම නිසා මේ අලි ඇවිල්ලා ළඟට මෙහෙම බලලා හොඬේ තියලා මෙහෙම කම්බි උස්සලා වැට පෙරලන්නේ යටින් රිංගනවා. රිංගලා යන අවස්ථාවක් තියෙනවා. ඒක අපි දැකලත් තියෙනවා. ඒත් වෙන එකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. දැන් තනකොළේ බිමටම සුද්ධ කරලා උදුළු ගාලා දැම්මොත් එහෙම මේ ඒත් වීම අඩු වෙනවා. තනකොළ කපනකොට මේ තනකොළ පොඩ්ඩක් ඉතුරු වෙන්න කපන්න. එතකොට මේ විලි කාලටත් ඒත් වෙන එක වෙනවා. ඔය කොකට දැම්මට පස්සේ වැටේ දෙපැත්තෙම දැන් කරන්ට් එක තියෙනවා. ස්ප්‍රින්ගෙට් වෙබේ ඇරියාම වහන්න නම් ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. නැත්නම් ඇරලා ගමට අලියෙක් ආවොත් එහෙම වැට කඩාගෙන කොහෙන් හරි පැනලෑයි. ගේ වාසභූමි වනජීවි කලාප වන සංරක්ෂණ කලාප මෙන්ම සංවර්ධනය සඳහා යොදාගෙන ඇති භූමි කලාපවල විසිරී තිබුණා. වනාලීන්ගේ වාසභූමි සහ සංචරණ රටාවන් සැලකිල්ලට නොගෙන සංවර්ධන ව්‍යාපාර සැලසුම් කිරීම අලිමිනිස් ගැටුමට හේතු වී තිබෙනවා. එමෙන්ම වනාලීන් සංවර්ධන කලාප දෙසට කොටු කර වනජීවි කලාප ආවරණය කර විදුලි වැටවල් ස්ථාපිත කිරීමත් වනාලි ගම්වැදීම උග්‍ර කිරීමට බලපා ඇති සාධකයක්. වනාලි ගහණය වනජීවි සහ වන සංරක්ෂණ කලාපවලට ඇතුළත් වෙන අයුරින් විදුලි වැටවල් සැලසුම් කර ඉදිකිරීම ඉදිරියේදී මෙම ගැටලුව අවම කිරීමට සිදු කළ යුතු වෙනවා. නව සංවර්ධන ව්‍යාපාර ඇතිවීමත් සමග තම වාසභූමි අහිමි වන වනාලීන් සුදුසු ප්‍රදේශවලට සංක්‍රමණය කළ යුතු වෙනවා. ඒ සඳහා ජනපද ගොවිබිම් සහ වනජීවි කලාපාරහා විදුලි වැට ඉදිකිරීමේදී වනජීවි නිලධාරීන් විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දිය යුතු වෙනවා. මොරගහ කන්දේ මේ ජලාශයක් තිබෙනවා දන්නවද පැත්ත? ඒකත් එක්ක මේ මාතලේ පැත්තේ අලියෑම අලි මාතලේ දඹුල් ප්‍රදේශ අලියෑම ගොඩක් වැඩි වෙනවා. ඒකට විකල්පයක් වශයෙන් තමයි අපි මේ ඔයාලගේ ඔයාලට මේ ප්‍රයෝජනවත් වෙන විදුලි වැටක් ගහනවා. මේ අවසන් කරපු විදුලි වැට අවසන් කරපු තැනින්ද මේ බණ්ඩකේ දිගේ තමයි මේ විදුලි වැට කලුන් දෑව දක්වා විහිදෙන්නේ. දැවට උඩින් යන්න බැරිද ඔය පාර? අපේ ඉඩම් බේරලා මේ වැව ඉස්මත්තේ වැට ගැහුවොත් එහෙම සත්තු වතර බොන්නේ කොහොමද? ඒක නිසා වැව මේ බණ්ඩකේ තමයි මේ වැට මේ අනිවාර්යෙන් ගහන්න සිද්ධ වෙන්නේ. එහෙම කරලා බෑනේ මහත්තයා. ඒතකොට අපි දීවර රස්සාව කරන්නේ කොහොමද? අපි දීවර රස්සාව කරන්නේ කාලසටහනක් හදාගෙන. අපි හිතු වෙලාවට ඉන්නේ උදේ හවසෙන්නේ. අපි කාලේ හැටියට දින මාරු කරගන්න මේ වෙලාව මාරු කරගන්නවා. එහෙමනොත් දැන් අපි පැවෙ හිඳිලා යනකොට තමයි වැඩිපුර ප්‍රශ්නේ ඉන්නේ. පැවෙ හිඳිලා යනකොට අලි ටික බහිනවා වැවට. එතකොට අපිට දැල් දාන්න ඉඩ නැහැ. කියන්නේ වැව හිඳිලාම යන්නේ නැහැ. සාමාන්‍ය අක්කර 10ක් විතර වතුර ඉතුරු වෙනවා. එතකොට අපිට දැල් දාන්න කොහොමත් බෑනේ. එහෙම වැට මේ අපි කියන්නේ වැවට උඩින් වැට දානවා නම් හොඳයි කියලා. නෑ වැවට උඩින් මේ විදුලි වැටක් ගහපුවාම මෙයා කොහොමුණත් මේ සත්තුන වතුර බණ්ඩ බහින්න බෑනේ. ඒක නිසා ඔයාලට මේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ මේ දීවර කටයුතු කරගන්න අපිට මේ අපේ දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ පායන කාලෙට අලි මෙහෙ වැවට බහින්නේ නැහැ. වාලි රන් මේ රක්ෂණ මෙවෙකුත් තිබ්බා. වන රක්ෂණෙන් ඇවිල්ලා මේ අලි බහිනවද කියලා බලා සංරක්ෂණෙකුත් කරා. අලි මෙහෙට බහින්නේ නැහැ. දවස් ගාණක් ඉඳලා එයා ගියා. එයාලා ගියා. ඉතින් මෙහෙට අලි බහින්නේ නැහැ කිව්වා. ඉතින් මෙයා එහෙම කතා කරාට මෙහෙට අලි බහින්නේ නැහැ. ඔයා එකක් කියලා මෙයා එකක් කියලා. මං කියන්නේ ඒක නෙමෙයි. දැන් මේ මේ වැට යන්නේ මොරගහ කන්දේ ඉඳලා නෙන්නේ. එතකොට අලි අනිවාර්යෙන් මොරගහ කන්දෙන් ඒක විවෘත කරපු ගමන් අපේ වැවට තමයි අනිවාර්යෙන් එන්නේ. මම කිව්වේ ඒක නැත්තම් වැවට අලි බහින්නේ නැහැ. අපි දන්න හැටියට අලි බහලා නැහැ මේ වෙනකන්. දැන් ඔය විදිහ බලම අපිට දැන් ආයේ වෙනම මේක ගැන හොයන්න නම් දැන් මොකද වැවක් මේ ඉස්මත්තේ විදුලටවල් ගහලා ඒක හරියන්නේ නැහැ. මේක මෙයා මේ මිනිහෙක් විතර ස්වභාවය රක්ෂිතේ. මේක දැන් ඔයාලා දැන් අනවසරයෙන් මේ පදිච්චි කරේ. නෑ මහත්. අනවසරයෙන් පදින්න අපිට අවුරුදු 30ක ඉඳන් ඉන්න කාටි අපිට ඔප්පු දීලා තියෙනවා. අපි ඔය යටතේ තමයි මේ ගොවිතැන් කරගන්න අනවසරෙන් අල්ලගෙන නැහැ කිසිම ඉඩමක්. ඔයාලා මේ අවුරුදු 30 කණක් හිටියා වුණත් මේක මිනිහේ කිටතර සබා රක්ෂිතේ.
මේකට ඇතුළේම ලොකු වරදක්. ඇතුළේවත් වරදක්. දඬුවම් ලැබෙකේ ලොකු වරදක්. එහෙම තියෙද්දි දැනටත් ඔයාලා මේ අක්කර 100 ගාණක් මේක වගා කරලා තියෙනවා. එහෙම දේනන් අපේ නියමයේ නීතියක අද ක්‍රියාත්මක කරත් ඔයාලා සේරම මේ මේකෙන් එළියට දාලා ඔයාලට මේ අධිකරණ කටයුතු තමයි අපිට මේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අපි එතන යන්නේ නැහැ ඇත්තරම. මේ ගන්න බම මහත් අපිට යන්නේ තරක් නැහැ ඉතින් අපි ජීවත් වෙන්නේ ওই ගොවිතැන් කරගෙන දෙන්නේ. මෙතන කොහේ හරි වරදක් වෙලා තියෙනවා. ඒක නිසා ඒ වරද නිවැරදි කරන්න අපි මේ අනිවාර්යෙන් මේ ප්‍රාදේශීය ලේකම්තුමියත් දිස්ත්‍රික් ලේකම්තුමියත් දැනුවත් කරලා අපි එහෙනම් මේ ළඟදීම මේ රැස්වීමක් තියලා මේක තීන්දුවට එන්න වෙනවා. නැතුව දැන් මේ අපි වැට අපි හිතමනා වැට මෙහෙම වැට ගහුවත් අසාධාරණ. හැබැයි සත්තුන්ගේ පැත්තෙමුත් වැව ඉස්මත්ේ වැටක් ගහුවත් ඒකත් අසාධාරණයි. මාත සතෙකුට බහින්න කියන ඉඩක් තියලා ගහලා වැට ගහන්න බෑද ඔබතුමාලට? ඒ කියන්නේ මේ මෙහෙ මේ මෙතෙන් තමයි වතුර හිටින්නේ. මේ මෙතෙන් තමයි වැවේ ජඹුරු තැන. මේ හැරි ඉඩක් තියලා ගහලා මේ වැට මේ තියා තියෙන දිනම කරගෙන යන්න බෑද ඔබතුමාලට? දැන් තමයි මම ඔබතුමාගෙන් මේ උත්තරය ආව. අපි සත්තුන්ට වැව දෙන්න තමයි ඕනේ. වැව දෙනවා කියන්නේ එහෙමනම් මේ වැව් වන්ට් එකේ තමයි විදුලට ගහන්න ඕනේ. මොකද කඩක් අලියකොඩ කියන එකම යා මේ මීටර් 100කින් 200කින් සීමාවක් තියන්න බෑ. ඒක වෙන්න ඕනේ මේ පුළුල් ලෙස කියන්නේ මේ මේතරින් වරෙන් අතරින් වරෙන් කියලා එහෙම මේ අලියකොඩ වෙනසකට කියන්න බෑ. කොහොම වුණත් මේ විදුලටක් කියන එක මේ මේ දෙපාර්තමේන්තුවේ විදුලට කියන මායිමක් නෙවෙයි. ඒක මේ මේ ගහන වනාලීන්ගේ ගම් ආරක්ෂා වීම සඳහා කරන මේ විකල්පයක් විතරයි මේක. විදුලට කොච්චර දිගට හදුවද? දැන් 30 කිලෝමීටර 11ක් විතර වාගේ තියෙනවා. කොන්ක්‍රීට් කණු දාලා තමයි හදලා තිබුණේ. ඊට පස්සේ අලි ගහලා ඒ වැට කැඩුවා සම්පූර්ණයෙන්ම වාගේ. ඊට පස්සේ අවුරුද්දක් විතර වාගේ වැට අඩල්ලා තිබුණා. නැවත ගමේ කට්ටිය එකතු වෙලා සාර්ථක කණු දාලා එල්ලා ඇරින්න එළියට දාලා මේ කරා. ඇත්තම වැට සාර්ථක වුණා. දැන් මේ මාස 5ක් මේක මේ අඩාල වෙලා තිනවා. මේ මිනිසුන්ට ආර්ථික ප්‍රශ්නත් එක්ක නඩත්තු කරගැනීමේ හැකියාව අඩුයි. ඒ හින්දා වැට අඩාලලා තිනවා. ඉතින් අපිට ප්‍රතිපාදනයක් දැන් කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. අපේ ගමේ අයගේ දායකත්වයෙන් පමණයි මේක කරන්නේ. ඉතින් බැටරියක් අපි මේ මෑතකදී දැම්මා. ඒකටත් අපිට 35000ක් විතර වියදම් වුණා බැටරි දෙකට. සම ඉදලට ඉදි කළ දුන්න රාජ්‍ය නෝන ආයතනයේ වණිජ දෙපාර්තමේන්තුවට මේක දැනුම් දුන්නා. මේක නඩත්තු නොවන නිසා අපිට උදව්ව කරන්න කියලා. ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ කම්බිරෝල් එකමාරක් අපිට දීලා ඒ වෙලාවේ උදව් කරා. නමුත් ඒ වගේම එයාලා ඉල්ලීමක් කරා මේකට අපිට දිගින් දිගට සහයෝගය දෙන්න නම් මේ ලිඛිතේ රාජිනවන ආයතනය හරහා ලියුමක් ඉදිරිපත් කරන්න. එහෙම වුණොත් අපිට ඔයාලට ඒ අවශ්‍ය කරන උපකරණ අපිට ලබා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඒ රාජිනවන ආයතනයට ඒක දැනුම් දුන්නා. ඒ නමුත් එතුමාලා ඒකට එකඟ වුණේ නැහැ. එතුමාලා කිව්වේ එහෙමනම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කට්ටියටවිල්ලා ඒගොල්ලෝ සාකච්ඡා කරන්න කියලා තමයි කිව්වේ. අපිට කොහොම හරි මේ වැට අපිට නඩත්තු කරගන්න ඕනේ, මේ ගමරක් ගන්න. ඉතින් ඒක නිසා අපි මේ සම්බන්ධව මොකද්ද කරන්න ඕනේ කියලා අපි දැන් දැනගන්න ඕනේ. සර්ගෙන් මේ රාජ්‍ය ආයතනයේ ක්‍රමයක පවර ගන්න පුළුවන්ද, ඒ හරහා නඩත්තු ගන්න පුළුවන්ද කොහොමද කියන එක. විදුලි වැට අපි ඉදි කරන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විදුලි වැට එන්න පුළුවන්. එහෙම නැත්නම් රජිනවන සංගේදාන වේලින් ඉදි කරන විදුලි වැට එන්න පුළුවන්. මේක අපි අරමුණ වෙන්නේ මේ වනාලින්ගේ සිදුවන ජනතාවට සිදුවෙන හානිය අම කරලා ඒගොල්ලන්ගේ ජීවිතයයි දේපලයි ඒගොල්ල වග ආරක්ෂා කරන තමයි අපි අවසාන අරමුණ වෙන්නේ. ඒ නිසා අපි මේක පාර්ශකරුවන් විදියට ප්‍රාදේශීය ලේකම් ඒ වගේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි මේ මේ වැට නඩත්තු කිරීම සඳහා පිටලා තියෙන සරකීම් වනජීවි සරකීම් සංවිධානයේ ඒ වගේ අදාළ රජිනවන සංවිධානයේත් එක්ක අපිට පුළුවන් ඉදිරියේදී මේ සාකච්ඡා කරලා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරගන්න.